ස්වාමී නායකත්වයේ මඟ පෙන්වී මහමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා. අපි සියලු දෙනාම සිංහල, ද්‍රවිඩ, මරක්කල, ලන්දේසි සහ ලංකාව උරුම කියන කවුරුත් එක්සත් වී එක සහෝදර ප්‍රේමේ එක බැම්මෙන් බැඳී අපි ධෛර්යය දා අපේ රටේ අපේ ජාතියේ අපේ මනුෂ්‍යයන්ගේ දියුණුව වෙලි කරගන්න ඉදට ගම්මු. ගරු දණ්ඩි සේනානායක මැතිතුමා, මම පොරොන්දු වෙනවා මගේ යුතුකම් සහ වගකීම් අගමැතිවරයෙක් වශයෙන් ඉටු කරන අවස්ථාවලදී මම සියලු බේද වලින් තොරව ආගම් බේද හෝ වේවා, ජාති බේද හෝ වේවා, කුල බේද හෝ වේවා, ඒ බේද සියල්ලමින් තොරව ඒ යුතුකම් ඉටු කරන්නට බලාපොරොත්තු වෙන බව. ගරු සර් ජෝන් කොතලාවල මැතිතුමා, යම් රුපියලක් ඔය ආණ්ඩුවේ සල්ලි වලින් අපත යනවා නම් ඒ අපත යන්නේ තමුන්නාසේලාගේ සුභ සිද්ධියට වෙන් කරපු සල්ලි කියලා කල්පනා කරන්න ඕන. ඒ නිසා තමුන්නාසේලා සියලු දෙනාම ආණ්ඩුවේ ලිපිකරු, ආණ්ඩුවේ සේවකයෝ, මහජනයෝ සියලු දෙනාම කල්පනා කරන්න තිබෙන්නේ අද හිටන් මේ අවුරුද්දේ හිටන් ආණ්ඩුවට යම් මුදලක් වෙන් කළොත්, ආණ්ඩුවට යම් වැඩක් බාරගත්තොත් යම් කෙනෙක් සේවයක් කරනවා නම් ඒ වැඩේ සාංගිකය, ඒ වැඩේ මගේ රටේ මගේ ජාතියටේ කියලා කල්පනා කරගෙන සතේ රුපියලකින් සතයක්වත් අපත යන්නේ නැති විදිහට ක්‍රියාවේ යොදවන්න කියලා මම තමුන්නාසේලාගේ ඉල්ලන. ගරු ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා, මමත් කැබිනට් මණ්ඩලයත් යම් තීරණයක් ගත්තොත් ඒවා අපි රහසෙන් ප්‍රකාශ කරන්නේ නැහැ. ඒව හැංගිලා ප්‍රකාශ කරන්නේ නැහැ. ඊයේ මුළු ලංකාවට ලෝකෙට ඒ ප්‍රතිපත්ති යෝජනා ප්‍රකාශ කෙරුවා. අද තමුන්නාසට ප්‍රකාශ කරනවා. හෙට කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කරනවා. ඊට පස්සේ පාර්ලිමේන්තු කණ්ඩායමට ප්‍රකාශ කරනවා. යම් යෝජනාව පිළිගත්තොත් ඒවා නීතිගත කරන්න සිද්ධ වෙනවා. පාර්ලිමේන්තු ඉදිරිපත් කරනවා. පළවෙනි කියවීම, දෙවෙනි කියවීම, තුන්වෙනි කියවීම පස්සේ ඒවා නීති වෙයි. ඊට ඉස්සෙල්ලා බාගලට උසාවියට යන්න පුළුවන්. උසාවි මොන තීරණ ගනිද කියලා දන්නේ නැහැ. ඊට පස්සේ ඕමනානම් මන්ත්‍රී තරංගයක් හෝ ජනමත විචාරණයක් තියෙනවා. ගරු රණසිංහ ප්‍රේමදාස මැතිතුමා, අපේ පක්ෂයේ එතෙන්ටම අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වියට පැමුණත් අදහස් උදහස් වලින් යුගයේ සමග ඉදිරියට යන නිසා අපේ තාරුණ්‍යය නැති බව තමුන්නාන්සේලා පිළිගන්නවට කිසිම සැකයක්. ගරු ඩී.බී. විජේතුංග මැතිතුමා, එක්සත් ජාතික පක්ෂය විශාලතම දේශපාලන ප්‍රවාහය පක්ෂය පටන් ගත්තේ ගරු ඩී.එස්. සේනානායක මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා 1946 පටන් ගත්ත මේ පක්ෂය විශාල ගාක් හැටියෙන් දැන් පරිවර්තනය වෙලා දැන් ලංකාව සිසාරා ගලනවා. මේ ගඟේ වතුර බොන්න කවුරුත් කැමති. ඒ ගඟේ තියෙන පිරිසිදු සාධාරණ යුක්තිය ඉෂ්ට කරන වතුර බාමේ අවස්ථාවේ මම තමුන්නාසර ප්‍රකාශ කරනවා. පුරෝගාමී නායකත්වින් වර්තමානයේ සකසා අනාගතයට ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා, රටට වැඩ කරන්න පුළුවන් පක්ෂයක් DSA මැතිතුමා අවුරුදු 70කට ඉස්සෙල්ලා ඇති කරා. ඒ පක්ෂය අපි යන්නේ එතුමා යටතේ විශාල දියුණුවක් කරා. ඒක ඩඩ්ලි සේනායක ශ්‍රීමත් ජෝන් කොතලාවලේ වැඩ කටයුතු කරගෙන ගියා. ආපහු කඩාවැටෙන ආර්ථිකය දියුණු කරන එක ඩඩ්ලි සේනායක කරා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා යටතේ 77 විශාල සංවර්ධනයක් කරා. යුද්ධයක් තිබුණත් විශාල සංවර්ධනේ. ඒක අපේ ප්‍රේමදාස ජන ඉදිරියට ගෙනිල්ල ඇඟලුම් කර්මාන්ත නිවාස ලැබලා දුන්න අන්තිමට විජේතුංග ජනාධිපතිතුමා යටතේ. අපිට මට ආපහු හම්බුණ අවුරුදු 2ක් වැටිලා තිබුණේ ආර්ථිකයක්, පසුබැසලා තිබුණේ හමුදාවක් කොම් ඉදිරියට ගෙනියන්න. ඉදිරියට ගෙනිල්ලා තමයි අද අපි 2015 විශේෂයෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති කළා
අපි ආණ්ඩුවක් ඇති කරලා සෙප්තැම්බර් මාසේ අපි ජාතික ආණ්ඩුවක් ලංකාවට ලබල දුන්නා. අන්න මේ පක්ෂයට අලුතෙන් හිතන්න පුළුවන්. රට ගැන හිතන්න පුළුවන්. රට ගැන කැක්කමක් තියෙනවා. තරුණ පරපුර වෙනුවෙන් හිතන්නේ. අපි එක පවුලක් ගැන හිතන්නේ. හැම පවුලක් ගැනම හිතලා මේ වැඩ කටයුතු කරන්න. ඉතින් මේ අපේ වார்த்தාව. වසර 71ක අභිමානී නිකලල් වார்த்தාවක සංක්ෂිප්තය. ඒ පැමිණි ගමන් මඟ පිළිබඳව මේ කතා බහය දෙන්නට සුභාරතී සංකතන සභාවට පැමිණීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධ්‍යාපන අමාත්‍යතුමා නීතිඥ අකිල විරාජ් කාර්යව සම්මැතිතුමනි බොහොම ස්තුතියි. දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලම් දිය ඇල්ලකසේ සුභාරතී සුභාරතී දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී